අපි ඇවිල්ල තියෙන්නේ ඉස්කොලි නිවාඩු කාලෙට, දරුවගේ පාසල් නිවාඩු කාලෙ තමයි මේ ගිවිල යන්නේ. ඉතින් අපි ආයතනයක් විදිහට හිතුවා මේ නිවාඩු කාලයේ දරුවන් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා. එහෙම නේද හර්ෂණී? ඔව්. ඒ වගේම කියන්න ඕනේ මොකද ඉස්කෝලේ ගිහිල්ලා හොඳට නටල කරලා දඟලල ඉන්න දරුවන්ට නිවාඩු කාලේ සමහර ගෙවල් වල අපි දන්නවා එළියට බහින්න එකක් නැහැ නේද? සමහර දරුවෝ පන්සල ඉන්නවා, එහෙම නැත්නම් ගාඩන් එකක් නැති ගෙදරක ඉන්නවා. ඉතින් මේ දරුවන්ට එයාලගේ එනර්ජි එක පිට කරගන්න නැති වුණාට පස්සේ අපි දන්නවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේක නිසාම අපි හිතුවා දරුවන් වෙනුවෙන් එයාලට හොඳට එයාලගේ එනර්ජි එක පිට කරලා, ඒ වගේ එයාලගේ නිර්මාණශීලීත්වය උපනංවගෙන දරුවන්ට හොඳට විනෝදශීලීව ගත කරන්න දවසක් අපි හදලා දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් ඇත්තටම දරුවෝ වෙනුවෙන් වන් ඩේ වර්ක්ෂොප් එකක් අපි අගෝස්තු මාසේ 31 වෙනිදාට පවත්වන්නට සූදානම් කරමින් ඉන්නවා මේ දවස්වල. ඉතින් අපි අද කතා කරන්නේ මේ වැඩසටහන කරන්නේ කවුද, අපි මේ වැඩසටහන මොනවද කරන්නේ, මෙන්න මේ කරුණ තමයි අපි අද කතා කරන්න හිතුවේ. ඉතින් හර්ෂණී අපි කියමු නේද මොකද්ද මේකේ වැදගත්කම කියලා. ඇත්තටම මේ වගේ වර්ක්ෂොප් එකක තියෙන්නේ අපි දරුවෝ කියලා කියන්නේ හැම වෙලාවෙම වැඩිහිටියෙක් නේ. දරුවෝ කියලා කියන්නේ හැම වෙලාවෙම වැඩිහිටි ලෝකයේද යමින් ඉන්න පුද්ගලයෙක්. එතකොට දරුවට වැඩිහිටියෙක් වෙන්න අවශ්‍ය පරිසරය වැඩිහිටි අපි විසින් හදලා දෙනවා. එතකොට අන්න ඒ අරමුණ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි වැඩිහිටිය විදිහට දරුවන්ට දරුවන්ගේ ලෝකයට අවශ්‍ය සාරය හදාගන්න සෝතන්නක් විදිහට අපිට මේ වර්ක්ෂොප් එක හඳුන්වන්න පුළුවන්. එතකොට මේකෙදී අපි ආයේ දරුවෝ ගැන කතා කරපුවාම අපේ දරුවන්ගේ කුසලතා වර්ධනය කරන්න, අපේ දරුවන්ගේ සමාජයට යන්න ජීවත් වීමට අවශ්‍ය ඒ ජීවන කුසලතා, සමාජ කුසලතා, නායකත්ව කුසලතා, ඊළඟට යාළුවොත් එක්ක ලස්සනට වැඩ කරන්න රන්දු නොවි අපි ගන්නනේ වැඩ කරනකොට දරුවෝ වැඩ කරනකොට හැම වෙලාවෙම ලක්ෂ කරගන්නවා, කතා ගන්නවා, ඒ වගේ අවස්ථා. ඒ වගේමයි තවදුරටත් දරුවන්ගේ ආතතිය අඩු කරන්න. විශේෂයෙන්ම මේ කාලයේදී අපේ අම්මලා තාත්තලා දරුවන්ට කොච්චර ආදරේ කරා. අම්මලා තාත්තලාගේ තියෙන මානසික පීඩනය, ආර්ථිකව අතේ තියෙන මේ තත්ත්වයන් එක්ක පීඩා විඳින ඉන්න අවස්ථාවල දරුවෝ ඒකට ගොදුරු වෙන අවස්ථා වැඩි. ඉතින් ඒක අපි කියන්නේ අපේ සායන ගත්තාම අපේ සායන වලට එන දරුවෝ සහ වැඩිහිටියන්ගේ ගැටළු ආශ්‍රය තමයි මේ කතාව මම කියන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාව මෙන්න මේ වගේ පීඩාකාරී ආතතියෙන් වගෑරලා දරුවන්ට විනෝදයෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් හැටියට මේ වර්ක්ෂොප් එක අපිට කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි අපි මේ වර්ක්ෂොප් එකේ මොනවද දරුවන් වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් අපි දීර්ඝව කතා කරන්නම්. අපි මේ වැඩසටහනේ මොනවද දරුවන් වෙනුවෙන් මේ දවසේ ප්ලෑන් කරලා තියෙන්නේ, කොහොමද දරුවෝ මෙතනට ආවොත් ඒ දරුවට මොනවද අපායතනෙන් ඒ දවසේ එකතු වෙලා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා අපි කතා කරමු. ඉතින් හර්ෂදී මටත් වඩා හොඳට ඔයා එක කතා කරනවා කියලා මම දන්නවා. ඉතින් ඒ ගැන කතා කරමු. අපි දරුවන්ට අපි මුලින්ම කතා කරන්නේ දරුවන්ට අවශ්‍යයි මානසික පීඩනයෙන් එළියට එන්න. මානසික පීඩනය කියලා කියන්නේ දෙමාපියොත් එක්ක ගෙදර ඉන්නකොට හැම වෙලාවෙම දරුවෝ දෙමාපියන්ගේ අනසකට යටත් වෙන්න එපා. අපි කොච්චර කතා කරත් පේරන්ට්ස් වගේ ඒ කියන්නේ අපි දෙමාපියෝ පුරුදු වෙලා ඉන්නවා අරක කරන්න එපා, මේක කරන්න එපා, මේ ඉන්න කියලා කාලසටහන් හදලා ඔය වගේ වැඩ කරනවා. ඒක නිසා අපි ඒ දවසේදී පළවෙනියෙන්ම දරුවන්ගේ මනස රිලැක්ස් කරන්න අපි ක්‍රියාකාරකම් පටන් ගන්නවා. අපි දරුවන්ගේ සෞන්දර්යය නැත්නම් රසාස්වාදය වැඩි කරන්න තියෙන ක්‍රියාකාරකම් කරනවා. ඒ වගේම එකක් තමයි අපි ආර්ථයේ ඩ්‍රාමා කරනවා. එතකොට මියුසික් කරන්න පුළුවන්, ඩාන්සින් කරනවා. මේ වගේ ක්‍රියාකාරකම් සෞන්දර්ය සම්බන්ධයෙන් තියෙන ක්‍රියාකාරකම් අපිට කතා කරන්න ඒ දවසට කරන්න යන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ළඟට එන කවුන්සලින් සෙන්ටර් එකක්නේ. එතකොට අපි දරුවන්ගේ කොග්නිෂන් එහෙම නැත්තම් තින්කින් සංජානනය පිළිබඳව අවශ්‍ය වටපිටාව හදන්න අවශ්‍ය ක්‍රියාකාරකම් අපි කතා කරා සහ ක්‍රියාකාරකම් කරනවා. ඒ වගේමයි දරුවන්ට
නිදහසේ තමන් කවුද කියලා අඳුරගන්න. හැම වෙලාවෙම අපේ මේ පොඩි දරුවෝ දරුවන්ට අඳුරගන්න ගියාම, ඒ කියන්නේ දරුවන්ට දරුවන්ව අඳුරගන්න හරි අමාරුයි. දරුවෝ හැම වෙලාවෙම දරුවව අඳුරගන්නේ දරුවා එක්ක ඉන්න අයත් එක්ක. අපි බලන්න අවුරුදු 8ක දරුවෙක් ඉන්නවා නම් මේ දරුවා තමන්ව අඳුරගන්නේ තමන්ගේ අම්මයි තාත්තයි හරහා. යාළුවෙක් එක්ක ඉන්නකොට යාළුවෝ හරහා. ඒක අපි දරුවට දරුවාගේ ලෝකේ අඳුරගන්න උදව් කරනවා. විශේෂයෙන්ම තමන් කැමති මොනවද? තමන්ගේ තියෙන දුර්වලතා මොනවද? තමන්ගේ තියෙන ආස දේවල් මොනවද? ඊළඟට දරුවන්ට බෑ කියන්න පුරුදු කරනවා. නෑ මට පුළුවන් කම ලබා දෙන ඒ ඇක්ටිවිටිස්. ඒ වගේ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට, මානසික වර්ධනයට අවශ්‍ය ඒ ක්‍රියාකාරකම් අපි මේ වර්ක්ෂොප් එකේදී කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ පොඩ්ඩක් කතා කරමු අපේ මේ දරුවන්ගේ වර්ක්ෂොප් එකට එන්න පුළුවන් වයස් සීමාවන්. මොන වයසේ දරුවන්ද සහභාගි වෙන්න පුළුවන්? ඕ හර්ෂණී, ඇත්තටම අපි මේක ප්ලෑන් කරේ අවුරුදු 6 ඉඳලා අවුරුදු 14 දක්වා දරුවන්ට. ගොඩක් ගෙදර ඉන්නම අමාරු මේ වයසනේ නේද? ගොඩක්. ඉතින් අපි ඇත්තටම කියන 6 ඉඳලා 14 දක්වා දරුවන්ගේ යාළගේ වයස් කාණ්ඩනුව වර්ධ කරලා ඒගොල්ලොන්ට අදාළ විදියට තමයි අපි ඇක්ටිවිටීස් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අවුරුදු 6 ඉඳලා අවුරුදු 14 දක්වා ඕනම දරුවෙකුට අපේ මේ වර්ක්ෂොප් එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ දවසේ රස්සලට ගත කරන්න පුළුවන්. අපි කතා කරමු නේද මේ කවුද මේ වර්ක්ෂොප් එක කරන්නේ කියලා. ඇත්තටම තේන්නේ අපි මේ වර්ක්ෂොප් එක කරන්නේ අපි ආයතනයේ අවුරුදු 10ක පමණ කාල සීමාවක ඉඳලා අධ්‍යක්ෂින් තියෙන දරුවෝ සම්බන්ධයෙන් නිතරම කතා කරන, දරුවෝ සම්බන්ධයෙන් නිතරම වැඩ කරන අපි කවුන්සලර්ස්ලා ඉන්නවා. ඒ කට්ටියත් එක්ක තමයි අපි වර්ක්ෂොප් එක කරන්නේ. ඉතින් අපි ඔක්කොම එකතුලා මේ වෙනකොට වර්ක්ෂොප් එක හදලා ඉවරයි. ඊළඟට දරුවන්ව ආවට පස්සේ කට්ටියන්ගේ වයස් සීමාවත් එක්ක අපි පුංචි හැඳින්වීමක් කරගන්නවා දරුවෝ ගැන. ඒ ආවට පස්සේ අපව අපි ඔක්කොම ආයෙත් කතා වෙලා තමයි වර්ක්ෂොප් එක කරන්නේ. ඉතින් වර්ක්ෂොප් එකට සම්බන්ධ වෙන අයට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මොකද පළපුරුදු කවුන්සලර්ස්ලත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඒ වගේම තෙන්නේ අපි කතා කරමු නේද කන්ටැක්ට් කරන්නේ කොහොමද අපි වර්ක්ෂොප් එකට සම්බන්ධ වෙන්න ඔබේ දරුවාට කැමති නම් අවස්ථාව ලබා දෙනවා නම් කොහොමද අපි සම්බන්ධ වෙන්නේ? ඔව්, ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ මම හිතන්නේ. නේද නැත්නම් පේරන්ට්ස්ට බලය අපි කොහොමද මේක දරුවන් සම්බන්ධ කරන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් තිරේ දැක්වෙන අංකයට දුරකථන නැමතුමක් තියලා අපිව කන්ටැක්ට් කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් බෙස්ට් මම් ඇන්ඩ් ඩෑඩ් Facebook page එක හරහා වුණත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ආකාර දෙකටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපි ඔයාලට විස්තර දෙනවා කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ සහ වෙලාවල් ඒ හැම දෙයක්ම පිළිබඳ විස්තර අපි එකෙන් පස්සේ ඔයාලට ලබලා දෙනවා. ඒ වගේම තියෙන්නේ වර්ක්ෂොප් එක පවත්වන්නේ කොහෙද කියලා ඒක තුරුත් අවශ්‍යයි. ඔව්, ඇත්තටම අපි වර්ක්ෂොප් එක පවත්වන්නේ අපේ ආයතනයමයි. ඉතින් අපේ ආයතනය තියෙන්නේ සිරිපුර හෝකන්දර පාර තලවතුකඩ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ අපි ඔයාලට ලොකේෂන් එක ෂෙයා කරනවා. එතකොට ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ අපේ ආයතනයේ තියෙන තැන හොයාගන්නට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අගෝස්තු මාසයේ අන්තිම දවසේ, ඒ කියන්නේ 31 වෙනිදාට ඔයාලගේ දරුවන් එක්ක හරි අපූර්ව දවසක් ගත කරන්නට. ඉතින් ඔයාලා හැමෝම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඒ වගේම ආදරයෙන් ඉතින් ඉල්ලීමකුත් කරනවා.